अनुशासन आवे। धर्मानुशासन पावतन देशिकानंद महंसे हंबंपट विवरगल आरण्य सेनासने सह एमिल पिटिय पनानुर परविकंद आरण्य सेनासने यान उभय आरण्य सेनासनाधिपति पूज्यपाद नागुड सद्दालोक स्वामी महंसे। साधु साधु समंत चंकवालेसु संसार गमने जीवन कर गुण कदम
චතකම ජීවිත ප්‍රමාණය ඒ කිසිදු වස්තුවකට සමාන කරන්නට බෑ දිනක් සර්වඥයන් වහන්සේ ආනන්දයන් වහන්සේ අමතමින් ආනන්දය ලෝතර සර්වඥ බෝධිය ප්‍රාර්ථනා කරමින් මේ හිස් කපල දන් දුන් වාර සීකල කොටුම පලන් හිස් කපා දුන් දන් දුන් වාර සීකල මේ මහා මේරු පර්වත රාජයාට වැඩි උස බවයි ඒ සර්වඥයන් වහන්සේගෙන් අවසර ලැබුණේ තොට බලන්න පිල්ලතුන්නේ මොනතරම් හිස් කපල දන් දීලා මොනතරම් ශරීර ඇඟමස් කපල දන් දීලා මොනතරම් ලේකඳක් දන් දීලාද ලෝතර සම්මා සම්බුද්ධ රාජ්‍ය පිණිස පාරමී ධර්ම දියුණු කළේ එවැනි කැප කිරීමක් කරන්න පුළුවන් දෙවියෙක් බ්‍රහ්මයෙක් මනුෂ්‍යයෙක් මේ තුන් ලෝක ධාතුවේ ඇත්තෙම නැහැ ඒ තරම් කැප කිරීමක් කළයි ඒ සර්වඥ ඥානය සම්මා සම්බෝධියද අවබෝධ කරගන්න හේතු සම්පත් දියුණු කළේ එම නිසා එවැනි උත්තමයන් වහන්සේ නමක් මේ මහා භද්‍ර කල්පයේ මේ පින්තුල අපට මුණ ගැසුණා කකුසල කෝණාගමන කාශ්‍යප ගෞතම කියන සතර බුදුරජාණන් වහන්සේලා මේ මහා භද්‍ර කල්පයේ පහළොන මේ පින්තුල අපට කකුසල සර්වඥයන් වහන්සේ මුණ ගැසුණාද කෝණාගමන කාශ්‍යප කියන මේ බුදුරජාණන් වහන්සේලා තුන්වම දින සම්බුද්ධ ශාසන ධර්මයන් පසු කරගෙන ගෞතම නම් බුද්ධ ශාසනයට පැමිණුණා තාමත් මේ සංසාරික ජීවිතේ පසු වී දුක් විඳින මේ අපි ගමන් කරන්නේ එහෙමනම් පින්නතුන ලෝතුරා බුදුරජාණන් වහන්සේලා සිව් නමක් බුද්ධ ශාසන හතරක් මේ මහා භද්‍ර කල්පේ මුණ ගැසිලා සංසාර දුකින් අත මිදෙන්නට අපට තාම ලැබුණේ නැහැ ඒ බැවින් ගෞතම බුද්ධ ශාසනය මුල් කර ගනිමින් මේ ධර්ම ශ්‍රවණය කරන පින්තුන්ල අප සමගෙනාටම මේ බුද්ධ ශාසනයදී හෝ ඒ අමා මහ නිවනට පත් වෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනා ඇති කර ගන්න ඕනේ එවැනි ප්‍රාර්ථනා ධර්ම බලයක් සිත් දරාගෙන ධර්මය අහනව නම් පාරමී බලයක් දිනු වෙනවා සංසාරයේ කෙටි කර ගන්න ලැබෙනවා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේද සම්මුඛ වෙනවා අමා මහ නිවනින් සැලසීමේ භාග්‍ය අපට ලං වෙන්නේ එම නිසායි ලෝතර සර්වඥයන් වහන්සේගේ අනන්ත ගුණ කඳ සිහි කර කර ධර්මයේ තියෙන සංදිද්ධික ගුණය අකාලික ගුණය නෛර්යානික ගුණය පිළිබඳව සිහි කර කර ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන් වදින මේ සිල්වත් මහා සංඝ රත්නයේ ගුණ සිහි කර කර අපට නිවන් මඟ යාගන්න ලැබේවා කියන ප්‍රාර්ථනා රැතිමින්තුනි එවැනි ප්‍රාර්ථනා බලයක් අපේ సంతානෙ තිබුණත් පමණයි පින්තුනි අපට නිවන කරා යන්න පුළුවන් එමනිසා බුදුරජාණන් වහන්සේගේ මේ දුර්ලභ ශාසන සම්පත්තිය නිරන්තරයෙන් ජීවිතවලට සීකර ගනිමින් බුදු පිහිටෙන් බුදු සැනසිල්ලෙන් අපේ ජීවිත සලසාගෙන සතර අපහා දුකින් සදහටම අත මිදෙන්නටත් ලෝතුර නිවනට පත් වෙන්නටත් ඔබ අප සැම දිනාටම මේ ධර්ම ශ්‍රවණය මහෝපකාර වේවා කියලා අදිෂ්ඨාන කරගන්නවා නම් වටිනවා ලෝතර සර්වඥයන් වහන්සේ තුලෝක ධාතුවටම පහළ වුණු අමා මිනි පහළක් වගේ හඳමින් වැළපෙමින් දුක් දොම්නස් විඳිමින් සංසාරේ දුකින් දුකට වැටෙමින් යන මේ සත්වයන්ට පින්නතුනි බුදුරජාණන් වහන්සේ නමක් හැර වෙන උතුමකුගෙන් ලබන්ත පිහිටක් නැහැ එම නිසා ලෝකී දුක්ඛින සත්වයන් පහළ වී වදාළ යමාමේනි බුදුරජාණන් වහන්සේ දිනපතාම මහා කරුණා සමාපත්තියට සමාදෙනානි දොළොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්ති ඥානේ ලෝකේ දෙස බලමින් අද දවසේ මගෙන් පිහිටක් ලබන මඟඵල ධර්ම සාක්ෂාත් කරගන්න පින්නතෙක් පින්නතියක් ඉන්නාද කියලා උන්වහන්සේ බලනවා ඒ අනුව පින්නතුනි ළඟ දුර බලන්නේ සමහර වෙලාවට
යදුනේ සිය දහස් ගණන් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩම කළා ඉසාරෝතමී ආදී ඒ වගේම සූපාක සුනීත අංගුලිමාලයන් අසරණ ජීවිතවලට සරණ වුණේ පිහිටවුණේ ඒ ලෝතුරු මහ කරුණා ගුණේ ආනුභාවය නිසයි ඒ ශ්‍රාවකයන් වහන්සේ නිවනකට අවිදාස් පන්සිය ගණනක් කුණත් පින්වන් පුරේට වැඩම කරලා ඒ ශ්‍රාවකේ ශාසන ධර්මය පින්තුන අපේ ජීවිතවලට අද තිබෙනවා එම නිසා ඒ ධර්ම සම්පත්තිය තුලින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැකගන්නට ඒ ධර්ම මාර්ගයේ පිළිපදින්නට මේ පින්තුන්ලා අපට වාසනාව ලැබලා තියෙනවා එම නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ප්‍රමාණ ගුණ ධර්මයන් සීකරමින් රහසින්වත් පවුණු කළසේක සසර ගමන් නැති කළසේක සියලු දිවි මිනිසුන්ගේ වන්දනාවට සුදුසුසේක මෙසේ අනන්ත ප්‍රමාණ ගුණ ඇත්තා වූ ලෝතුරා බුදුරජාණන් වහන්සේට අපගේ මුළු ජීවිතයම පූජා වේවා කියලා පූජා කළත් වටිනා එනෛරයානික ධර්මයට धर्म संपत्तियत अपगे जीवते पूजा वेवा पूजा क्रीम वटिना आनंद नंद राहुल सारिपुत्र मौद्मल्यानादी महाउत्तम्यान्वान सिललोके पहलकल में नैर्यानिक धर्मे निसाई संग नेतृन से अपगे जीते पूजा रेवा पूजा कर गन में अब मे तुम्हें शरण मापे जीते समीप कर गणत निरतुर उत्साह बुद्रजानन वहन से गे कुतुम संबुद्ध शासने पीत कर दत्त भो दिन इदत सन सुन අදත් සැනසෙනවා මතුවටත් සැනසෙනවා පින්නතුල සැනසීම කියලා මෙතන විස්තර කළේ සංසාර දිගින් දිගට යන මේ දුක්බර සංසාර ජීවිතය කෙලවර කිරීමයි සසර දුකින් අත මිදීමයි තණ්හාවගේ ශරීරයම නිබ්බාන නම් වෙන උතුම් නිවන් පදය අවබෝධ කර ගැනීමයි එදා ලෝතුරා සර්වඥයන් වහන්සේ සරත්නවර 40 කෝටියක් ධනය තිබුණ මහනල සිටුවරේ එතුමාගේ දියණිය පටාචාරාවයි අවුරුදු 16ක් පමණ වෙනකොට රූප සම්පන්න භාවයෙන් අග්‍ර බවට පත් වුණා පෙර මහා පින් පුරාගෙන උත්තමාවිය මහදනවත් කුලයක ඉපදුණා ගුණවත් ජීවිතයක් ලැබුණා මව්පියන්ට මැණිකක් වගේ බොහොම වටිනා මෙතුමිය ආරක්ෂා කරගන්න සත්මහල් ප්‍රාසාදයක් පියසිටතුමා ඉදිකරාලි හත්වෙනි මහලේ රඳවාගෙන සේවක සේවිකාවන් ලවා මෙතුමිය පෝෂණය කළ ආරක්ෂා කළ සංසාරේ මහා පින්බලයක් එක්කම පින්තුනි සසරේ අපි කරගෙන යන අකුසල ධර්ම බලයක් මතුවෙන ප්‍රවෘත්ති විපාක වශයෙන් දෙන්න පුළුවන් මෙතුමිය මොනතරම් සැප සම්පත්තියෙන් පිරී ජීවිතයක් ගත කළා දාසේක සමග බැඳුණු ප්‍රේමය නිසා මව්පියන් අමතක කළා වංශය අමතක කළා තමන්ගේ තත්ත්වය අමතක කළා මේ අවස්ථාවේදී මම සිටතුමා කල්පනා කළේ මෙතුමියට සුදුසු ගැළපෙන කුමරවෙකු සරණ පාවාදී ජීවිතයට පිහිටක් සලසා දීමයි मित्रमी
ආදර කරනවා මගේ තාත්තා මගේ අම්මා මව්පියන් දෙපළගේ කැමැත්ත අනුව මට යන්ට වෙනවා නමුත් මගේ හිත ඒ කුමරුවා කෙරේ බැඳී නැත ඔබතුමා කෙරේ පමණයි පුළුවන් නම් කොතනකද හරි මාව එක්හාසු කරගෙන යන්ට කියලා මතක් කළා එම වෙලාවේ දෙපෙන්නතුනේ 16 මහ මැණිකක් වගේ සිටු කුමාරිකාවක් රූප සම්පන්න උතුම් ජීවිතයක් පිනක් තිබෙනවා එම නිසා දෙදෙනාම කතා කරගත්තා රජවාසලේ යම් තැනකට මේ වෙලාවට රාත්‍රී කාලේ එන්න කියලා කුමාරිකාවට කුමාරිකාවට පිටවෙන්න විදියක් නැහැ සත්වෙනි මහලේ ඉඳගෙන මෙතුමිය හිසාවල් කරගෙන දෑව දෝවිලි තවරගෙන බොහොම දිනුදු කෙනෙක් විදිහට සේවිකාවක් විදිහට විශ්වලන ගත්තා සත්වෙනි මහලේ ඉඳගෙන පහළ මාලයට බැසගෙන ආව කාටත් අඳුරගන්න බැහැ කුමාරිකාවක් ඒ විදිහට ඉන්නේ නැහෙනේ එනිසා සාමාන්‍ය කෙනෙක් විදිහට කවුරුත් දුටුවේ පෙන් කලයක් අරගෙන වතුර ටිකක් ගේන්න යන විලාසයෙන් මෙතුමිය පිටත් වුණා ඒ වෙලාවේදී පින්නතුනි රජ වාසල අසල අර දාසයා එහෙම නැතිනම් තරුණයා මෙහි කරුවා එතුමියත් එක්හාසු කරගෙන බොහොම පිටිසර පළාතකටයි පිටත් වුණේ මව්පියන්ගේ කීම ඇසුවෙත් නැ තමන්ගේ තත්ත්වය ගැන බැලුවෙත් නැ අනාගත ජීවිතයට කරදර විපත් එයි කියලා සිතුවෙත් නැ මෙතුමිය පිටත් වුණා ගිය කාලයක ජීවත් වුණ දරපළමින් කුඹුරු සීසාමින් බලමෙහෙවරකම් කරමින් කුලී කරමින් මේ දාසකම් කරුව ස්වාමිය වෙලා පිහිටුණා කල්ලිකුත් වෙලා ගිය පින්නතුන් කාලයාගේ ඇවෑමෙන් මෙතුමීට දරුවෙකු පිළිසිඳ ගත්ත මව්කුසේ මව්පියන් සිහිපත් වුණා මව්කුසේ දරුවා වැඩෙන අතර අනේ මගේ මව්පියන් ළඟ නෑ නේද ඥාතිතුමා ළඟ නෑ නේද එම නිසා මව්පියන් ළඟට යන්න ඕනේ කියලා අදහස ඇතිවලා ස්වාමියට මතක් කළා මව්පියන් ළඟට යන්න අවසර දෙනවද ස්වාමිය බොහොම බය වුණා මව්පියන් අතහැරලා ආපු ඔබතුමියටවත් මටවත් ඉතලට යන්න පුළුවන් කමක් නැහැ එක පැත්තකින් ඔබතුමිය බාර ගන්න පුළුවන් නමුත් මම කළ මේ අපරාධය ගැන සලකලා සිටු කුමාරිකාවක් පැහැර ගැනීම පිළිබඳව උදහසට පත් වෙලා ඇති මගේ ජීවිතේ පවා මරණයට පත් කරන්න පුළුවන් එම නිසා යන්න බැහැ කියලා මේ ස්වාමිය මතක් කළා නමුත් නිතර නිතර මෙතුමිය සිහිපත් කළා දිනක් මේ ස්වාමිය තමන්ගේ පුරුෂයා කර්මාන්ත සඳහා පිටත් වුණා නොකියාම මෙතුමිය පිටත් වුණා ස්වාමිය ගෙදරින්ද කලින් අසල්වාසීන් මතක් කළා මව්පියන් ළඟට ගියා කියලා ස්වාමියට මතක් කරන්න ඒ අනුව මෙතුමිය පිටත් වුණා පාගමනින්ම ස්වාමිය ගෙදර ආවා හැමතැනම බැලුවා බිරිඳ නැහැ කියලා අසල්වාසීන් ගිරියම සුව ඒ ලාවේදී දැනගන්න ලැබුණේ මව්පියන් ළඟට ගියා තේනමතදී ස්වාමිය දැඩි වේදනාවක් ඇති වුණා ඉක්මනින් දුවගෙන ගිය පසුපසම තමයි බිරිඳ සොයාගෙන යනකොට පින්නතුලේ වනලහබකට ආසන්න මෙතුමිය ළඟාවමින් පවතින වෙලාව මතක් කළා දැන් කරන්න දෙයක් නැහැ නමුත් මොනවත් කමක් නැහැ මව්පියන් ළඟට යමු යන අතරදී පින්නතුනි මේ කුමාරිකාවට දරුවා ලැබීමේ ලකුණු පහළ වුණා වනාන්තරයේදීම දරුවා ප්‍රසූත කළා දරුවා උපත ලැබුවා දැන්දී නැවත මව්පියන් ළඟට යන්න අදහස නැති වුණා මෙතුමියම මතක් කළ නැවත ගෙදර යමු ඒ අනුව මේ දෙලෙනි දරුවා මවත් පියා තුන් දෙනාම නැවත නිවසට ආවා කලක ජීවත් වන දෙවැනි අවස්ථාවක් දරුවා ලැබීමේ අවස්ථාවක් ලැබුණා ඒ අනුව මුල් වතාවේ වගේම මව්පියන් ළඟට යන්නයි අවසර ලැබුණනේ දෙවැනි වතාවේදීත් අවසර නැතුව මෙතුමිය පිටත් වුණ ස්වාමිය නිවසේ නොමැතියට ඒ අනුව ඒ දෙවැනි අවස්ථාවේදීත් පින්නතුනි මේ ස්වාමියා බිරිඳ සොයාගෙන යන වෙලාවේදී වනාන්තරයේ අසල දෙන්න ගැසුණා ධානිපාත මහා වර්ෂාවක් කර්මී බලයක් ලංවෙමින් තිබුණා මෙතුමිය වෙලාවේ මතක් කරනවා ස්වාමියට මේ වෙලාවේදී දැඩි සීතලක් තිබෙනවා දරුවා කෙමෙනවා මව් කෙමෙනවා
ප්‍රසූත වේදනාවක් දැනෙනා මහ වේදනාවක් සීතලත් අසරණ බවක් තුරුළු කරගෙන මෙතුමිය වැල්පටවල් කීපයක් ගේන්න උංචි පැලක් හදන්න කියලා මතක් කළා දරුවා ප්‍රසූත කිරීමේ අවස්ථාව මේ ස්වාමිය දෙලොවක් අතර අතරමං වෙමි දිනගෙන ගිය වනාන්තරයට කොලාතු ටිකක් කඩාගෙන දඩමුගුරු ටිකක් කපාගෙන එන්න මා පුදුම විදිහේ විපතක් ජීවිතයේ තුනේ පින්නතුනේ මහ තුඹසක හිටිය නාගේ සිත් පිට නැතව මේ පුරුෂයාට දෂ්ට කළේ නාගයාගේ විසදන පහරින් එතුම එතනම මැරිලා වැටුණා අකුණු සරත් නැදී ධාරානි පාත වර්ෂාවත් වැඩි ඊටත් වැඩියෙන් ප්‍රසූත වේදනාවත් වැඩි ස්වාමීන් තුරු බලාගෙන ඇස් දරාගෙන මේ අම්මා අසරණ වෙලා දරුවත් තුරුළු කරගෙන ඉන්න වෙලාවේදී කරන්ත දෙයක් නැහැ රාත්‍රියක් ගෙවෙනවා මධ්‍යම යාමේදී සීතලේම වැස්ස තෙමි තෙමිම මේ දරුවා දෙවෙනි දරුවාද මෙලවට දී කළා උදේ පාන්දරම තමගේ ස්වාමිය බලන්න පිටත් තුනේ එදින උපන් දිදුඳු දරුවා එවගේම වැඩිමහල් පුතුමෝ අල්ලගෙන කුංචි දරුවෝ වඩාගෙන ස්වාමිය බලන්ට ගියත් ස්වාමී නිල්වීගේ ශරීරයේ තුඹසලන්න වැටලක් තිබුණා මහ වේදනාවක් අසරණ බවක් මේ අම්මගේ ඉතර දැනුණා මව්පියන්ගේ කීම නාහා මෙතුම සමග ආවා මෙතුමත් මරණයට ගියා මම අසරණ වුණා දරුවන් දෙන්නත් අම්මා තනි වුණා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ කාත් කවුරුත් නැහැ මව්පියන් මාව අහක දාන එකක් නැහැ කියන අදහසින් මව්පියන්ගේ නිවසට යන්න මෙතුමේ දරුවන් දෙපළක් අරගෙන පිටත් වුණා ධාරානිපාත මහ වර්ෂාවෙන් අචිරවතී මහා නදී පිරිල ගංගාව පිරිල දරුවන් දෙපළ උසවාගෙන පින්නතුනි යන්න වාරුනේ තුන්ති දරුවා දිලිනි දරුවා මඩාගෙන ගඟට බැස ගමෙන් එගොඩ වෙලා එගොඩ තැන්පත් කළා වැඩිමහල් දරුවා ගෙනෙන්ට මෙගොඩ තැන්තයි දියමත්තට බැස්සේ දියමත්තට බසින්දී දිලිනි දරුවාගේ කෑ ගැසීම සද්දේ ඇසුනි සිත් පිට නැති උගුස්සිකුටයි පියාඹගෙන එන මේ උගුස්සා පින්නතුනි අර දොරකැටිය දැක්ක මස් කැටියක් වගේ දරුවා ඔසවාගෙනම ගියා මව්ගේ දෑසින් බලා සිටි දරුවා ඔසවාගෙන යද්දි කරගන්න දෙයක් නැහැ ස්වාමී අහිමි වල වේදනාවෙන් ඉවසගෙන ඉන්න මේ මව අත් දෙක පපුවට ගසමින් මේ දරුවා බේරගන්න දියමැදින්දගෙන අඳන්දි වැළපෙද්දී සිත් පිට නැති රකුසා මේ දරුවා අරගෙන ගියා රකුස් එක් වගේ මේ උගුස්සයි දරුවා දැහැගත්තා මව්ගේ වේදනාව මව්ගේ අත්වල සංගසීම සූන් විකුට හිටිය දරුව කල්පනා කළා යමක් තේරෙන්නේ නැ මේ මට කතා කරනවා වෙන්නේ නැද්දි මේ අම්මා කියලා දියට බැස්සා කර්මයේ සරද් වැඩි වුණා දියපාරි සරද් වැඩි වුණා මේ දරුව දියපාරට අසුණා දියබෙන් දියඹටම ගසාගෙන ගියා එක දරුවෙක් අහසේ මැරෙනවා අනින් දරුව දියඹේ මැරෙනවා ස්වාමිය පෙරදිලියේ මැරුණා ස්වාමිය දරු දෙන්නත් මැරුණු මේ අසරණ මාතාව කරගන්න දෙයක් නැතුව හඳමින් වැළපෙමින් දිය මත ඉඳගෙන ක්ලාන්ති වෙනව නැගිටිනව අඳනව වැළපෙනව කරගත යුතු දෙයක් නැතුව අසරණ වුණු පටාචාරාව උමුතු බවට පත් වුණ සියලාගෙන ගමින් ගඩුණ කරන්ට දෙයක් නැහැ ස්වාමිය නැති වුණ ස්වාමිය නැති දුක විරිඳක් විදියට මම දරාගත්ත දරුවන් දෙන්න ඉන්නවා කියලා දරුවන් දෙන්නත් නැති වුණ දරුවන් දෙන්න නැති දුකත් මම අමාරුවෙන් දරාගෙන මෙතුමිය මව්පියන් ගැන සිහි කර කර හනමින් වැළපෙමින් අචිරවතී නදී පිටමං කළ පිටත් තුන තරණය කළ පින්නතුනි මහ සේනාවක් සිටු නිවස අසල බොහෝ දෙන තැනින් දැන කල්පනා කරමින් දුක්මුසි ස්වභාවයෙන් ඉන්න හනමින් වැළපෙමින් මෙතුමිය පිටත් වෙලා ඒ වෙලාවේදී බොහෝ පිරිසකින් අහනා මගේ තාත්තයි අම්මයි සනීපෙන් ඉන්නවද එකම සහෝදරයක් ඉන්නවද කියන කාරණය මූණින් මූණ බලමින් මේ පිරිස මතක් කළේ කරන්ට දෙයක් නැ නොකියා බෑ කියලා බෑ
ඒ මහා වැස්සෙන් ඊයේ රාත්‍රියේ මේ සිටු නිවස කඩාගෙන වැටුණා. අම්මයි තාත්තයි එකම සහෝදරයයි එම නිවසට යට වෙන තැනම මරණයට පත් වුණා. අර පේන්නේ තුන් දෙනාම දැවෙන චිතකයයි කියලා යවාසනාවන්ත වචන ටික මේ අම්මට ඇසෙනකොට පින්නතුනේ සිහිසුන්වන මේ ලෝකේ අසරණ වුණු මේ අම්මට කරගන්න දෙයක් නැහැ. අම්ම තාත්ත නැති වුණ සහෝදරය නැති වුණ ස්වාමිය නැති වුණ දරුවන් දෙපළක් නැති වුණ දෙදුවක් ඇතුළු මරණ දා හයක් සිද්ධ වුණ දෙදුවකින් මරණ හයක මහ වේදනාවෙන් මෙතුමිය සීකල්පනාව නැති වුණ පිස්සියක් බවට පත් වුණ. දැන් ඉතින් මගේ ජීවිතයෙන් පළක් නැ මට පිහිට වෙන්න කෙනෙක් නැ මේ චිතකයටම පැනලා මගේ ජීවිතේ නැති කර ගන්නවා යන අදහසින් මෙතුමිය දැවෙන සොහොන මතට දිව්වා. කරමේ බලය පසුපස මැවිත් මෙතුමියට පීඩා දුන්නා. චිතකයේ දෙසට දුවන මෙතුමියගේ දෙපා ගමන් කළේ පින්නතුනේ. මෙවැනි අසරණ ජීවිතවලට පිහිට වෙන තුන් ලෝකයටම අමා සැනසීම ලබා දෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙතයි එදා සිවන පිරිසට ලෝතුරු ධර්මයේ දේශනා කරමින් මේ සර්වඥයන් වහන්සේ වැඩි ඉන්න වෙලාවේදී තැනකට සුදුසු නැති අය ඇඳිවතවත් හරියට නැතෝ එන මෙතුමියට බොහෝ දෙනා උසුළු විසුළු කළා. ඒ මොහොතේදී මෙතුමිය ලෝතුරා සර්වඥයන් වහන්සේ දෙසට එන ගමන වළක්වන්නේ දුන්න ඒ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් මතක් කළේ මග අවුරන් දෙපා මෙතුමිය සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කල්ප ලක්ෂයක් පාලමේ ධර්ම දියුණු කරගෙන එන මහා පින්වන්තියක්. පියමුතුරා සර්වඥයන් වහන්සේගේ බුද්ධ ශාසනයේ කළ ප්‍රාර්ථනා බලයයි මේ සමුරද වෙන්නේ තුමියට එන්ට දෙන්ට කියලා මතක් කළා. ඒ අනුව තුමියට ඥානවන්ත පුරුෂයන් දෙපළක් සලපටවල් දෙකක් දුන්න එකක් පුරවාගෙන එකක් හැදගෙන ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මම අසරණ අම්මා කෙනෙක් මම අසරණියක්. ස්වාමිය නැති වුණ දරුවන් දෙපළ නැති වුණ අම්මා තාත්ත නැති වුණ එකම සහෝදරයක් නැති වුණ දින දෙකක් ඇතුළත මරණ හයක් මගේ ජීවිතයට ලැබුණ මේ සියලු දුක් ස්වාමීනි එක හිතකින් කොහොම දරන්නේද ස්වාමීනි මට මේ ලෝකේ කිසිම කෙනෙක්ගේ පිහිටක් නැහැ ස්වාමීනි මට ඔබ වහන්සේගේ පිහිට ලැබේවා කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීතියක්. ඒලාය පින්නතුනි මෙතුමිය මතක් කළේ මගේ දරුවන් නැති වුණත් මගේ ස්වාමිය නැති වුණත් මගේ මවපියන් නැති වුණත් මට ඔබ වහන්සේගේ පිහිට ලැබේවා කියන ඉල්ලීමයි. ඒලාමිදී ලෝතුරා සර්වඥයන් වහන්සේ නැගණියනි සිහිය උපදවාගන්ට සිහතුවෙන්ද කියන කාරුණික වදනින් බුද්ධානුභාවයෙන් එතුමියට සිහි කල්පනාව පැමිණුණ. ඒ අනුව ලෝතුරා සර්වඥයන් වහන්සේ මේ සංසාර ගමනේ තියෙන නිස්සාර ස්වභාවය පෙන්නුම් කරමින් එතුමියට ධර්මයේ දේශනා කළානි. චතුසු සමුන්දේසු ජලං පරින්තකං තතෝ වවුන්නං සුඛ ජලං අනප්පකං දුකේන පුන්තස්ස නරස්ස සෝචතෝ කිංකාරලා සෝක වසාපමජ්ජති. පින පටාචාරාවෙනි මේ සංසාර ගමනේ සතර මහා සාගරේ තරම් කඳුරු හලහලා මේ සසරේ මේ සත්වයන් ගමන් කරන්නේ. අම්මා තාත්තා දෙන්න නැති වුණාම දරුවන් නැති වුණාම ස්වාමිය නැති වුණාම බිරිඳ නැති වුණාම මරණයට ගියාම අනන්ත සංසාර ගමනේ මොනතරම් දුකක් මොනතරම් වේදනාවක් මොනතරම් පීඩාවක් මේ සත්වයන් විඳිනවද? නමුත් ප්‍රයෝජනයක් නැහැ. සර්වඥයන් වහන්සේ එවතුම් දේශනාවෙන් මෙතුමියට ධර්ම සංග්‍රහය පැවැත්වාලි. ඒ අනුව පින්වතුනි සර්වඥයන් වහන්සේ උතුම් බුදු හිතේ පැතරුණු මහා කරුණාවෙන් මෙතුමියට දේශනා කළේ නසති පුන්තාතනාය නපිතානපි මන්නවා
හිතක් මරණයට යන කිසිවෙකුට නැ මේ සංසාර ගමනේ දුක් ස්වභාවය තේරුම් අරගෙන මරණයේ ස්වභාවය තේරුම් අරගෙන ජීවිතයේ ධර්මයේ තුලින් සංසිඳවා ගන්නට මෙතුමීට ලෝතර බුදුබණ සැනසීම වුණා අප්‍රමාණ සැනසීමක් ලබා ගනිමින් හැඳුම් වැළකුම් බහා තබා සසරේ හැඳමින් වැළපෙමින් ආමේ පටාචාරාව දහසක්මයි ප්‍රතිමන්දිත සෝවාන් ඵලයේ පිහිටමින් අමාසපක ලබා ගැනීමේ වාසනාව ලැබුණා මෙතුමිය සර්වඥයන් වහන්සේ දෙසට දෑත දිගු කරමින් ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මට පිහිට වුණානි ඔබ වහන්සේගේ අවසරයෙන් මට මේ ශාසනය පැවිද්ද ලැබේවා මට ගියක් නෑ ගෙවල් දුරවල් නෑ මව්පියන් නෑ දූ දරුවෝ නෑ ස්වාමිය නෑ ස්වාමීනි මට නැවත යන්නට තනගුනේ මේ සසරින් යන්න සසරින් ඉතර වෙන්න බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබේවා කියලා මෙතුමි ඉල්ලුව එලා පින්නතේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අවසරයෙන් මෙතුමියට මෙහෙණවරට යන්න අවසර ලැබුණා කරුණා මෛත්‍රියෙන් මෙතුමියට ශාසනික පැවිදි ජීවිතය ලැබුණා ශාසනික පැවිදි ජීවිතයෙන් ලබෝ කලම්යන්ත මතුයෙන් මෙතුමිය ශාසනවත සම්පූර්ණ කරගන්නට යෙදුණා ශාසනික ජීවිතයක සැනසීම මෙතුමිය මනාවට තේරුම් කරගත්තා ඒ අනුව ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය මුල් කරගනිමින් සමග විපස්සනා භාවනාවන් ධර්ම දියුණු කරමින් මෙතුමියගේ ජීවිතය ගෙවුණේ දිනක් මෙතුමිය ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසන ධර්මයේ සිහි කරමින් තැන් ටිකක් අරගෙන දෙපා දුවාගත්තා පාසෝද ගත්තා ඒ තැන් ටික පින්නතුළු පොළොවට දී ගත්තා දෙවැනි දිනේදීත් තැන් ටිකක් පා දෙකට වක් කරගෙන සෝදා ගත්තා මුලින් ගලාගෙන ගිය ජල බිඳුවට වැඩි ටිකක් එහාට ගිහිල්ලයි ජල ටික සිඳුනේ තුන්වැනි දිනේදීත් පා දෙක දුවා ගත්තා ඒ ජල කඳක් ටිකක් ඈතට ගිහිල්ලා සිඳලා ගියා මුලින් තිබුණු ජල ටික ඉක්මනින් පොළොවට බී ගත්තා දෙවැනි දිනේ වැකුරු ජලය ටික පැල් ටික ටිකක් එහාට ගිහිල්ලා පොළොවට බී ගත්තා තුන්වැනි දිනේ වත් කළ පැන් ටික ඊටත් එහාට ගිහින් පොළොවට බී ගත්තා එහෙමනම් ජීවිතේ නිස්සාර ස්වභාවය මෙතුමීට මේ තුලින් අරමුණ මේ උපන් සත්වයා ළමා කාලෙත් මැරෙනවා තරුණ කාලෙත් මැරෙනවා ටිකක් එහාට ගිහින් වයසට ගිහිල්ලත් මැරෙනවා එහෙමනම් මේ මරණ ධර්ම ස්වභාවය මට පමණක් නෙමෙයි මේ සංසාරයේ ඉපදෙන සියලු සත්වයන්ටම උරුම ධර්මයක් බවයි මෙතුමියට මනාවට ගතුනේ ඒ අනුව මෙතුමිය සිහි කල්පනා කළා සිහි කල්පනා කරමින් මෙතුමියගේ විදර්ශනා ඥානෙ දුරු වෙනවා සර්වඥයන් වහන්සේ අදිෂ්ඨාන බලයෙන් බුදුරැස් විහිදුව විහිදුවා මේ පටාචාරාවට විදසුන ලකුණු වැඩෙන අයුරින් ධර්මයේ දේශනා කළා දිසුන් කෙළවර සිව්පිලි සිඳියා සහිතව අරියක් ඵලී අමාසපද මෙතුමිය ලබා ගනිමින් සසර දුක නිවා කළා ඒ තරම් සැනසීම ලෝතුරා සර්වඥයන් වහන්සේගේ මහා කරුණාව නිසා මෙතුමිය ලබාගෙන ලෝතුරු බුද්ධ ශාසනයේ පිහිට ලබාගෙන අප්‍රමාණ සැනසීමට පත් වුණා ඒ සැනසීමට පත් වුණු පටාචාරාව පින්නතුලි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසන ධර්මයේ සැනසී සැනසී ගාථා සමුදායක් දේශනා කළා නංගලීකසංකෙන්තං බීජානි පවපංචම පුත්තරදාරානි පෝසෙන්තා ධනං ඉන්නං තිමානවා කීමං සීල සම්පන්නා සන්තු සාසන සකස් කරගෙන වීසාල අස්වැන්න නෙලාගෙන දරුවන් පෝෂණය කරනවා ඒ වගේ සිල්වත්ව ගුණවත්ව නෙනවත්ව ධර්මානුකූල කෙන
සංසාර ගමනේ නිරන්තරයෙන් දුකට වැදෙන ඔබ සිල්වකින් නිත්‍යයි සමාධි වඩන්නේ නිත්‍යයි භාවනා වඩන්නේ නිත්‍යයි කියලායි එතුමී ගාථා තුලින් විමසන්නේ. ඒ අනුව එතුමී දේශනා කරන ඒ ගාථා අතර බොහෝ ගාථා සමුදායක් තිබුණත් ඉතාම කෙටි ගාථා සමුදායක් තමයි දේශනා වෙන්නේ. පාදීපං කාලයිත්වාන උදකේසු කරුමං පාදේකං ච දිස්වාන තලතුලින් මාගතං තතෝ චින්තං සමුදේසින් අංසං බන්ධං ච සිත කුලයේ කීප දෙනාම
මේ බුදුරජාණන් වහන්සේගේ සැනසීමෙන් මගේ ජීවිතය සනසා ගත්තා එදා මා සමග හිටියේ සහෝදරයන් 6 දෙනෙක් අද මා පටාචාරාවයි උපලමන්නාකේ මා බන්ද කිසගෝදමි ධම්ම දින්න හත්වැනි විසාකාවයි මේ විදිහට අපි සංසාර ගමනේ අනන්ත ගුණධර්ම දිනු කරගෙන පාරමී ධර්ම දිනු කරගෙන प्रकाश कर චතුරාර්ය සත්‍ය අවබෝධී අමාසපතම ලබා ගන්න මේ ධර්ම ශ්‍රවණය හේතු වේවා කින ප්‍රාර්ථනා කරනවා කාසත්තා චුම්මත්තා දේවානාග මෛද්දිව පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාග මෛද්දිව चिरंगकंतु देशनं आकाशत्ता च भूमत्ता दीवानागा मैद्दिगा पुञ्यंतं अनुमोदिन्वा चिरंगकंतु त्वां सदा धर्मश्रवणानि संसकुशल बलेन शिवनाथम अमासपतम सरसेवा शासन देश के से हम बंपुट विवरे आरण्य सेनासने सह एंडिटी तनामुर परविकंद आरण्य सेनासने उभय आरण्य सेनासनाधिपति पूजपाद नागुड़ सद्दालोक स्वामी महंसे